මෙරට අධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවට නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කර ඇති ප්‍රකාශයේ පිරික්සීමේදී එමගින් අධිකරණයට අපහාසයක් සිදු වී ඇති බව බැලූ බැල්මට පෙනී යන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. අද මෙම නඩුව කැඳවනු ලැබුවේ ඊවා වනසුන්දර සහ එල්.ටී.බී. දෙහිදිනි යන විනිසුරු මඩුල්ල හමුවේ. මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බව වගඋත්තරකාර පාර්ශ්ව වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ලිඛිත දේශන ගොනු කරමින් අධිකරණයට පෙන්වා දුන්නා. නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයේ වීඩියෝ පිටපත් නැරඹූ විනිසුරු මඩුල්ල නියෝජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් කිරීම සඳහා නඩුව අගවිනිසුරුවරයා ඉදිරියේ කැඳවන ලෙසට නියෝග කළා. නඩුව ලබන 18 වෙනිදා දක්වා කල් තැබුණා. ඔබ කියන දේට මම එකගයි. මම 100%ක් එකගයි. ඒ කියන්නේ දැන් මහජනතාව අපිට 54,000ක පඩියක් දෙනවා. කෝටි 2,000ක් වටින පර්මිට් එකක් දෙනවා. මම ඉන්න නිල නිවසේ දීලා තියෙන රුපියල් 10යි කපා ගන්න එකට. එතකොට එන්ටර්ටේන්මන්ට් ඇලවුන්ස් එකක් දෙනවා. එතකොට මම අර එපයි කිව්ව ලක්ෂයක් දෙනවා. පඩි වැඩි වෙලා තියෙනවා. එතකොට පැමිණීමේ දීමනාවක් දෙනවා. එතකොට ඩිප්ලොමැටික් පාස්පෝර්ට් එකක් දෙනවා. මරණය දක්වා විශ්‍රාම වැටමකුත් දෙනවා. එතකොට මේ දීලා තවත් හොරකම් කරනවා. මේක ඉතාම වැරදි දෙයක්. මෙහිදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳවද රංජන් රාමනායක අමාත්‍යවරයා අදහස් පළ කළා. මම වංචාවක් දූෂණයක් කරලා නැහැ. ඒ හින්දා මම කියපු කතාව මම ඉල්ලා අස් කරගන්නෙත් නැහැ. මම බය නැතුව හැමදාම මේ උසාවියේ නියමිත දිනේට එනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බයයිනේ ගොඩක්. එතුමා දන්නවා එතුමාගේ ඇවන්ගාඩ් සිද්ධිය, සෝන් හදපු සිද්ධිය 9,18,00,000. එතුම මට ශානි අබේසේකර කියනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ඒ ගත්ත සල්ලි ගෙවලත් ඉවරයි. ආයෙවිල්ල ගෙවලා ඒක බාරත් අරගෙන. ඉතින් ඒ කියන්නේ වරදක් කරලා කියලා දන්නවනේ. එතකොට දැන් මේ කතරගම ගෙයක් අහු වෙලා තියෙනවා මේ ටිකේ. එතකොට ඇවන් ගාඩ් සිත්‍ය මිග් ගනුදෙනුව. මිග් ගනුදෙනු ගනුව ලිව්වයි කියලා තමයි ලසන්ත වික්‍රමතුංග මහත්තයාට මරණින් ජීවිතෙන් වන්දි ගවන්න සිද්ධ වුණේ. එතකොට තව ෆෙඩ්‍රිකා ජෑන්ස් ලිව ගොඩක් දේවල් තියෙනවා. ස්විස් වලින් බල්ලෝ ගෙන ආපුවා, මිනිමෝරු සිද්ධි, මාධ්‍ය වේදින් 36 දෙනෙක් ඝාතනය කරපු සිද්ධි, රගර් ක්‍රීඩකෝ ඝාතනය කරපු සිද්ධි. ඉතින් මේවට බය හින්දා තමයි එතුමා මෙතනට එන්නේ නැත්තේ. මම නම් මට නඩු දැනට 21ක් තියෙනවා. ඒ 21ටම මම යනවා. මම බය නැත්තේ මම වරදක් කරලා නැති හින්දා. ඉතින් මම හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට ඔය බයේ පැනලා එන එක නිදන්ගත රෝගයක්. එතුමා යුද්ධ කාලෙත් ඔය වියත්මග කිව්වට අවිත් බිම දාලා අවුරුදු 15ක් ගිහලා ඇමරිකාවේ හැංගිලා හිටියා. හැංගිලා ඉඳලා දැන් ඇවිල්ලා වීරයා වගේ කෑ ගැහුවට එතුමා හොඳටම බය පුද්ගලෙක් හැටියට මං හිතනවා. එතුමා නිර්භීත මිනිහෙන් නම් එතුමා කියයි ඔය ඇන්ටිසිපේටරි බේල් ගන්න නැතුව. දැන් බලන්න එතුමාගේ නඩුවේ මේ BBC එකේ ගිව්වේ 4 සුප්‍රීම් කෝට් ජජස් හැව් නෝ විඩ්‍රෝවල්. සුප්‍රීම් කෝට් ජජස්ලා 4 දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මහත්තයට බයේ හැංගෙනවා. ඒක මහා භයානක තත්ත්වයක්. ජීවිතාන්ත සිරදනුවම් භුක්ති විඳින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා සම්බන්ධයෙන්ද මේදී අමාත්‍යවරයා අදහස් පළ කළා. දැන් හිරුනාලිකාව මෙච්චර මහන්සි වෙන්නේ මොකද ගෝඨාභය මහත්තයව ගියෙන්ද? එයාව ගෙන આવොත් දුමින්ද සිල්වා මහතට නිදාස හම්බෙන ඉඳා. එහෙනම් ඒගොල්ලෝ ෆුල් සපෝට් එක දෙනවා එයාට. නමුත් අපි දැක්කා වෙඩි තිබ්බ වෙලාවට පස්සේ ජයවර්ධනපුර රෝහලට ගිය හැටි, එයාව අරගෙන ඇම්බියුලන්ස් ෆ්ලයිට් එකකින් මවුන්ට් එලිසබෙත් එකට යවපු හැටි, මේවා සිරම. එතකොට දුමින්ද සානායක සිල්ව මහත්තයා කරපු සහයෝගය, මේ වෝඩ් ප්ලේස් එකේ අහුණ ලංකාවේ වැඩිම කුඩු ප්‍රමාණයක කහුණෙක් වෙන අද ජීවිතාන්තය දක්වා ඉන්නවා මේ බන්ධනාගාරයේ වැලිකඩ. කවුද? මොහමඩ් ඉෂා මොහමඩ්. එයාගේ මස්සිනා තමයි, එයාගේ අක්ක බැඳලා ඉන්න කෙනා තමයි මුජා කියන්නේ මැලේසියාවේ. ඒකට තමයි ආර්යාව ඇතුළු නාමල්ලා ගිහිල්ලා රේස් පැද්ද ගිහිල්ලා මැලේසියාවේ මේ ලැම්බුගිනිව. ඉතින් මේවා බොරු නෙමෙයි. ඕන දෙයක් ඔප්පු කරන්න පුළුවන්. ඕනම විවාදයකට එන්න රංජන් රාමනායක ඉන්නවා.